දැන් අපි මේ වෙනකොට පේලි 3ක් ඇතුළත් කරගත්තා. අපි දැන් අපේ ප්‍රිවියු එක බලමු. මම කලින් ඕපන් කරගත්ත ප්‍රිවියු වින්ඩෝ එකේ රිෆ්‍රෙෂ් අයිකන් එක ක්ලික් කරලා අපේ අවුට්පුට් එක බලන්න. බලන්න ලස්සන බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එක්ක පේලි 3 මේ විදිහට පේනවා. පුංචි ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක්ද විත් තියෙන්නේ. එහෙනම් අපි තවත් පේලියක් ඇතුළත් කරගමු. 55 වෙනි පේලියේ තියෙන TR close tag එක ගාවින් එන්ටර් කරලා මම 56 වෙනි පේලියේ අලුත් TR tag එකක් ඕපන් කරනවා. දැන් මේ TR tag දෙක මැදින් මම එන්ටර් කරලා TR close tag එක 57 වෙනි පේලියට ගන්නවා. දැන් නැවතත් 56 වෙනි පේලියේ තියෙන TR open tag ගාවට ගිහින් එන්ටර් කරලා 57 වෙනි පේලියේ TD tag එක ඕපන් කරනවා. අපි දැන් කලින් වගේම වගුවට දත්ත ඇතුළත් කරමු. මේ ටැග්ස් මැද්දේ අපි ඒජ් කියලා දත්තයක් ඇතුළත් කරනවා. TD close tag ළඟින් එන්ටර් කරලා මම 58 වෙනි පේලියේ තවත් TD tag එකක් ඕපන් කරලා මෙතන 12 කියන ටේබල් ඩේටා එක ඇඩ් කරනවා. දැන් නැවත මේ TD close tag ළඟින් එන්ටර් කරලා මම 59 වෙනි පේලියේ තවත් TD tag එකක් ඕපන් කරලා 7 කියන ඩේටා එක ඇඩ් කරනවා. 60 වෙනි පේලියෙන් මේ විදිහටම TD tag ඇතුලේ 10 කියන data එක ඇඩ් කරනවා. දැන් TD close tag ළඟින් එන්ටර් කරලා මම 61 පේලියටත් තවත් TD tag එකක් ඕපන් කරලා 9 කියන data එක ඇඩ් කරනවා. 62 වෙනි පේලියේ තියෙන TR close tag එකෙන් මේ පේලියට අදාළ දත්ත ඇතුළත් කරගෙන අවසන්. අපි දැන් 5 වෙනි පේලියට අදාළ දත්ත ඇතුළත් කරමු. 62 වෙනි පේලියේ තියෙන TR close tag එක ගාවින් එන්ටර් කරලා මම 63 වෙනි පේලියේ අලුත් TR tag එකක් ඕපන් කරනවා. දැන් මේ TR tag දෙක මැදින් මම එන්ටර් කරලා TR close tag එක 64 වෙනි පේලියට ගන්නවා. දැන් නැවතත් 63 වෙනි පේලියේ තියෙන TR open tag ගාවට ගිහින් එන්ටර් කරලා 74 වෙනි පේලියේ TD tag එක ඕපන් කරනවා. අපි දැන් කලින් වගේම වගුවට දත්ත ඇතුළත් කරමු. මේ ටැග්ස් මැද්දේ මම parent කියලා දත්තයක් ඇතුළත් කරනවා. TD close tag ළඟින් එන්ටර් කරලා මම 65 වෙනි පේලියේ තවත් TD tag එකක් ඕපන් කරලා මෙතන Adam කියලා table data එක ඇඩ් කරනවා. දැන් නැවතත් මේ TD close tag ළඟින් එන්ටර් කරලා මම 66 වෙනි පේලියේ තවත් TD tag එකක් ඕපන් කරලා Leonard කියන data එක ඇඩ් කරනවා. 67 වෙනි පේලියේ මේ විදිහට TD tag ඇතුලේ Zoya කියන data එක ඇඩ් කරන. දැන් TD close tag ළඟින් එන්ටර් කරලා මම 68 වෙනි පේලියෙත් තවත් TD tag එකක් ඕපන් කරලා Lily කියන data එක ඇඩ් කරනවා. 69 වෙනි පේලියේ තියෙන TR close tag එකෙන් මේ පේලියට අදාළ දත්ත ඇතුළත් කරගෙන අවසන්.